පුතේ කරන්න දෙයක් නැතිකමට ගෝතයට බඳල දුන්නකෝ. ඇතින බං ඇඩෙව්ූ ඇතිනි අය අතල් ගන්න ගත්තොත්තෙම මෙච්චර දවසන් නොබැදපු එක බං ඊය බැදල වංකවාට ඌතව කියෝගෙන නන මාමණ්ඩියක මේ වීඩියගත්ම පෙන්න්න නොකිවා කියල කියපං මහුන්දට රෙකෝඩ් ඇත්තියෙනවා ඒක දැම්බොත් ඌට ඉන්ඩම් වෙන්නගේ පං ඔය වූ ඔප්පු කරලා තින්න ඔක්කොමටික චක බ්ලාස්සෙනවා කියල කියපං ඇරිද බන්දලා බැඳලන මේ බන්දලා ඉති ඒකත් ඇත්තනේ ඉතුරු ටිකත් හිතාගනින්කෝ උබලට දවස් දේක රිතර කලින් ඇල්ලකෝ එහෙම ප්‍රශ්නකුත්තුන්නෑ මොකක්ද සජිනගේ යාලුවා එඩින්නේකට ඉල්ල ගුටිකෑවලු හරද දැන් කියනවා බැන්දලු මේ ආපංකො දැන් ඥැබ්බැක් ඥැක්බැක් ගා හිටපු එක්කෙනා අද කිව ඔන්න හරි බැන්දලු වැඩන්න ඇපසිදු ඕක ගැන කතා කරලා වැඩන්න ඉතින් පව්බ රිදිලා ඉන්න එච්චරයි කියන්න තින් එක එක මංගේපු ස්තරටික එකක ඉතින් ඔලට දැනකට ලැබෙනවාන දාලත්න ට සාක්ෂි තිබ්බලු ඉතින් ම කියපු දේවල් ඉතින් ඔය වෙලාදීනති ඒ ඇතින මට බං මේ ඔය දැන් කියනවන උන්ගේ තාත්තර උන්ගේ මාමන්්ඩියරම කතා කර කියලා එක රෙකෝඩ්ඩ සම්පූර්ණ තියනවා මං ආසනෑපං මේ දුරදී කියෙන නැත්තම් පෙන්න්න තිබ්බ අදටත්තාම කතා කරලා හැල්ලු ආමන්ඩි බෑනත් එක්ක ඉතින් ඉතා ගනින්කු ඉතිං බල ඇරිත මටවා වැඩන්න මචන් මටෝ වැඩන්න බන් දන්න ඕවා මේ කතා කරන ඒවා මචන් ඕවා එහෙම මෙහෙන් අන්තිමට මාමණ්ඩිලා බෑනලා හොඳ වෙනවා අන්තිමට අපි වැරදිෙනවා කියලා ඉතින් ඒ ඔක්කොම තියෙනවා අද කට උත්තර හලු බැක්ෂරෝ සම්මෝ කියන්න දේවල් ගොඩත් තියෙනවාන ඉතින් වාලව ඉතින් කට උත්සලා ඉතින් වාලගේ මහතැනක ඉතින් අදත් වීඩිය එකක් ප්ලේ කරගන්න නැන මාමණ්ඩියට ගෝල් කරන එකක් මාමණ්ඩිය පරිගණකංසේට යනවලු මංකෝ යන්න කියලා තුසිත අමකෝ එන්න වේ තුසිත අයෝ උන්ගේ නෑදෑයොත් මට කතා කරවාම හරිවදයක් වුණා මේක හරිවදයක් වුණා මාමණ්ඩිය විතරක් නෙමේ උන්ගේ නෑදෑයොත් මට කතා කරනවා පුතේ කරන්න දෙයක් නැතිකමට ගෝතයට බඳල දුන්නකෝ හරිද අපිට වැඩන්න ඕන්න අද අපි සත් අපි ඇතිනෙ බං ඇඩෙව් ඇතිනි ආය අතල් ගන්න ගත්තොත් එහෙම ආය නතර වෙන්න දවතල්ලා පටන් ගන්න හැටි ඉඳන් එයාලා තවත් අතල් ගන්න එනවා නම් ඉතින් ගයිස් මේ මම අද ලයිව් එක විතරයි මේ ෂේප් එක ඉවසීමෙන් කරන්නේ එයාලා තවත් අතල් ගන්න එනවා නම් ඉතින් අපිත් මේක දිගට කන්ටිනියු කරමු අපි තාතල්ලා ගමු මේ මාව නම් එක එක කයි කතන්දර කියලා බය කරන්න නම් අමාරුයි ඈ හරිද ඔය කියන උන්දලාට කියන්නේ ඔයාලා රජිතලා වින්දත් ඕන නේද මේ නිශ්ශබ්ද ඉන්න හරි මමාරුවෙන්ග හවුස ගන්න එපා ආයම මට කියන්න දේවල් නැලු මට කියන්න දේවල් තියෙනවා ගොඩ පව්බ මාමණ්ඩිය කතා කරලා කියන මාමණ්ඩිය අන කව මාමණ්ඩික මල්ලි දෙක වන්නන කතා කරල කියෙන පුතේ මේ අතර කරන්න මෙහෙමයි කියලා ඔව අම්ම පල්ල ඉතිං ඉති බයිලග ඉරම මනුසකට උගෙන් නම්බර ඉල්ලං අරුගේ මහ මණ්ඩියට කතා කරා මාසගානකින් බලමවි ඉරස කමෙන්දන්න සෙට්ට ඇවිල්ලා මටත් පොඩි පොඩ්ඩක් කියලා මාවත් පොඩ්ඩක් ආතල්ලයක් ගන්න ඉති මෙච්චර දවසන් නොබැදපු එක බං ඊය බැදල බංකවාට බැදල කියල කියලා ඕ කියනවා කියන අද කියන අද කිව්වා ඉති හිතපක් වෙද ඉතුරු ටික කරන්න බල ගොන්නු බං ඇත්තට බල ඇත්තර ගොන්නුව චැට්ටකන්න වගේ අර නම් පොඩික එන්න ගොන්නුටි ගබ්බා බන් දැක්ක බැයිකක් කමෙන්ට ඇත්දන උඹ මෙච්ච දවසක් බං කිව්වේ නෑනේ මේ මේමයි කියලා එතකොට ඉතුරු ටිකත් අපිට හිතාගන්න පුළුවන් කියලා ටක් මොලේ දියනවාන පං උබලයි ගැන හෙමයි චැට්ටකින්න ගොඩක් උම්බං වයි සඩුන් ඉන්නානේ පොඩ උඹල පයරෙන්න්න කලින් චුට්ටන් හිතල බලපං මේ
මං කියපු දේවල් අඩු මටම තාම මං කියපු දේවල්ලෙන් 50%ක් වෙලා තියෙනවා. එතකොට ඉතුරු ටිකත් මේ සඳුව ඇත්තසේ කියන්නේ කියල පොඩ්ඩක් බලන්න ම කාලේ උත්තර දී ගන්න. බේ ඌට ඌ වැඩිය පොඩ්ඩක් මේ තවත් කියෝගෙන යනවා නම් මම දැන් මේ ලයිව් එකෙත් කියවන්නේ නැහනේ. ඌ තව කියෝගෙන යනවා නම් මා වණ්ඩියක මේ වීඩියෝ එකත් මම පෙන්නනවා කිව්වා කියලා කියපන් ඔය මහ හොඳට. ඒකේ ලස්සනට කියනවා මා වණ්ඩිය. මං ඌත් ඒ තාම කතා කරලත් නැහැ පුතේ. ඔය මහ හොඳට කියපන් මේ දවල් මා වණ්ඩිය කතා කරපු වෙලේ මේ සම්පූර්ණ මොකද මං ගොනෙක් නෙමෙයි කියලා සම්පූර්ණ මේ රෙකෝඩ් එකක් තියෙනවා. ඒක දැම්බොත් ඌට ඉන්නම් වෙන්නේ නැහැ කියපන්. ඔය ඌ ඔප්පු කරලා තියෙන ඔක්කොම ටික චක බ්ලාස්ට් වෙනවා කියලා කියපන් ඈ. හරිද? ඒ සිරාට මාමෝන්ගේ කතා කරලා. ඔව් ඔව් අම්මා පල්ලා ඉතින්. ඌම කියනවනේ ඉතින්. හැබැයි ඌ දන්නේ නැහැ මම මේ රෙකෝඩ් එකක් දාගෙන හිටියේ කියලා. ඉතින් මං ගාවේ නෙමෙයි. ඌත් එක්ක මං තාම කතා කරලා නැහැ පුතේ. අද රෑ බලන්න ඕනේ. දුවට මේක හරි නැහැනේ. මේ අද රෑට මේ ගිහිල්ලා කතා කරන්න ඕනේ කියලා කියනවා පංකෝ. රිදිලා තියෙන්නේපා. දැන් බලමු බලමු. අද දවසේ විතරක් බලලා දැන් අපි මෙහෙම ඉද්දියා සද්ද බද්ද දානවා නම් ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා. හරිද? මුලින්ම දාමුද මේ ඌවමන් තාම මේ දැකලවත් මේ අම්බෙලාවත් නෑ පුතේ. ඒ කියලා දාමුද? අදා ගන්න ඕනේ. අදා දාන්න ඕනේවා. ඒට වැඩක් නැති එක. මන් දැක්කා. හදින අපි දෙන්නා කමෙන්ට් එකක් දාලා දෙනවා YT එකේ වීඩියෝ එකේ. අපි දෙන්නත් දැනක් පදාගත්තම යනවලු පෙරලා. මේ මෙතන මේ මාත් එක්ක ඉන්නවා සල්ලි දැකලා නැති උන්නේ මේවා. සල්ලි දැකලා නැති. ඔය වාහනේ කරා බයික් එකේ කරා බයික් එකේ එක්කා බයික් එකේ එක්කා. ආපුදෙන් ආපුදෙන් උන්ගෙන් නැත් එපා ඉතින් ආයේ මැච් එක. මුම්මේ ලයිව් කරන්න එපා මුන් දෙන්න ආතල් එකට. මෙහෙමයි මචං හරිද? ඔච්චර සිද්ධියක් වෙලා තියෙද්දි මචං මනුස්සයන්ට මූණ දෙන්න බෑ ලැජ්ජාව. හරිද? ගමේ උනුත් දන්නවා, ගොඩක් උන් දන්නවා, චැට්ටේ ඉන්න උඹලා විතරයි නොදන්නේ. හරිද? දැන් මං ඔය විස්තරේ කියපු හින්දානේ උඹලා දැනගත්තේ. ආ ඌ ඌව බන්දලා. බන්දලා නෙමෙයි බන්දලා. ඉතින් ඒකත් ඇත්තනේ. ඉතුරු ටිකත් හිතාගනින්කෝ. උඹලා මට වද දෙන්න එපා. මං දැන් විස්තර ඔක්කොම ටික කියලා තියෙන්නේ. ඉතින් ඕ දැන් දැන් සතියක් දෙයක් උඹලට උඹලට දවස් දෙයි. උඹලට දැන් දවස් ඕ උඹලට දවස් දෙයකට විතර කලින් ඇවිල්ලා ගෝ. එහෙම ප්‍රශ්න මොකුත් උන්නේ නැහැ. මොකද්ද සජිනාගේ යාළුවා එඩින් එකට ගිහිල්ලා ගුටි කෑවලු. හරිද? දැන් කියනවා බැන්දලු. දැන් හෙට ගියයි අඩේ හම්බෙන්න බා. ඊට පස්සේ තව ටික තව මාස 10කින් කියයි. එදාගේ විස්තරේ ඇත්ත බා. ගුටි කෑව තමයි බා. ලංකාවේ මිනිස්සු දාවේ ලකා ගන්න එතන අමාරුයි. ජපානයේ චීත් යවන්න කතා අම්මට එහෙම කතා වුත් දෙනවද? බුදුම ඌ කොහොමද බං අනිත් උන්ට මේ චීත් ඇඳුම් මේ අරන් දෙන්නේ නාසයි බා. මං දැක්කා මේ නූගත් දූපත් මානසිකයෙන් පෙළෙන එකෙක් කියනවා. දැන් ඉතින් බෑ. දැන් තුන්දෙනෙක් වුණාම කොහොමද මේකෙන් දරන්නේ බා? ඈ අතින් ගැලුවා නේ පැත්තෙන් පුක දෙන එක. නෑ නෑ මං කියන්නේ අඩේ සැන්ට ඇත්තරම් බං කොහොමද බං වයිට් එකෙන් වයිටි එකෙන් පවුලන් නඩත්තු කරන්නේ බා. එකක් පුළුවන් දෙකයි ඌයි තුනයි අමාරුයි. උඹ ඇවිල්ලා කතා කරලානේ බන්දලා දුන්නේ කියලා කිව්වද? අප්පට ඒවනම් මරසි, ඒවනම් බොරු. මං කියපු හැමදේම 10%ක් ඇත්ත. හරිද? ඔයාල හොයාගන්න. ඉතින් මට ඔප්පු කරන්න ඉසි වුණා නැහැ. ඉතින් ඔන්න දැන් කියපු එකක් ඉතින් මේ ආපංගෝ දැන් ඤැක් බැක් ගගා හිටපු එක්කෙනා අද කිව්ව ඔන්න හරි බැන්දලු. හරිද?
ඉතුරු ටිකත් ඔහොම කියයි සේප්පගේ ගුටි කාපු එක නම් කියන ගන්නේ දැන් ඉතින් මා මණ්ඩිලා බෑනලා හොඳයි නේ බා ඔව් ඉතින් කෙල්ල යන් මචං ඉතින් ඔබ හිතපන් ඉතින් මා මණ්ඩියේ නැත්තම්මයි තමයි බෑනට ඉන්න තු ඉතින් බලත් එන මෝඩයි බා මට පව් කියලා හිතෙනවා ඌ ඒ දේවල් වහගන්න මේ රගන රැගිල්ල දැක්කම මට පව් කියලා හිතෙනවා දැන් කියපු ඒවලින් 100ට 50ක් මචං ඇත්තනේ ඉතුරු 50ත් ඇත්ත වෙයි